වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින් දේශනා කරන ලද ඉතාම වටින සූත්‍ර පාඨයක් මාතෘකා ස්ථානයෙහි තබන්නට යෙදුනේ අද මාතෘකාව බෝධිපාක්ෂික ධර්මවල සයිති නූපන් නකුසල් නූපද වීමේ වීර්ය කියලා බෝධිපාක්ෂික ධර්ම කියලා ගුණ ධර්ම 37ක් බුද්ධ ශාසනයේ තියෙනවා ඉතින් මේ වචනේ තේරුම අපි ඉගෙන ගනිමු මේ ඉස්සෙල්ලා දේශනාවලත් එක කියන්නට ඇති නමුත් මාස් කෙටියෙන් සඳහන් කරන්නම් බෝධි කියලා කියනවා චතුරාර්ය සත්‍ය ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට බෝධි කියන වචනේ සඳහන් කරනවා චතුරාර්ය සත්‍යට කියනවා මේ බෝධි කියන වචනේ තවත් විදිහකින් කිව්වොත් බෝධි කියලා කියනවා මාර්ග හතරයි ඵල හතරයි නිවනයි නව ලෝකෝත්තර ධර්මය කියලානේ කියන්නේ මාර්ග හතරයි ඵල හතරයි නිවනයි නව ලෝකෝත්තර ධර්මය මෙන්න බෝධි කියන වචනේ තේරුම තවත් තේරුම් තියෙනවා නමුත් මෙතෙන්දි මම මේ තේරුම් දෙක විතරයි ගන්න බලාපොරොත්තු වෙන්නේ ඊළඟට පාක්ෂික කියලා කියන්නේ උපකාර වන කියන එකයි බෝධිපාක්ෂික කියන්නේ එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට උපකාර වෙන නැත්නම් මාර්ගඵල නිවන අවබෝධ කරගන්නට උපකාර වෙන ධර්ම කිව්වේ අකුසල ධර්ම නෙමෙයිනේ කොහොමත් කුසල ධර්මනේ කුසල ධර්ම 37ක් තියෙනවා ඒ 37ට කියනවා අපි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා ඒ 37 මාත්‍රිකා හතකට බෙදෙනවා චත්තාරෝ සතිපට්ඨාන සතර සතිපට්ඨානය චත්තාරෝ ඉද්ධිපාදා ඉරිදිපාද හතර චත්තාරෝ සම්මප්පදාන සම්්‍යප්පදාන හතර නැත්නම් වීරය හතර සම්්‍යප්පදාන පදන් වීරය හතර ඊළඟට පංච ඉන්ද්‍රියානි ඉන්ද්‍රිය ධර්ම පහ පංච බලානි බල ධර්ම පහ ඊළඟට සප්ත බොජ්ජංගානි බොජ්ජංග ධර්ම හත අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔන්න බෝධිපාක්ෂික ධර්ම 37 මාත්‍රිකා හතකට බෙදලා තියෙනවා මේ විදිහට ඉතින් මේ මාත්‍රිකා හතෙන් මේ වෙනකොට දැන් තුන්වෙනි මාත්‍රිකාව තමයි චත්තාරෝ සම්මප්පදාන සතර සම්්‍යප්පදාන වීර්ය ඔය ගස් මුල වැටිලා තියෙනවා ඒ ගස්වල ඉදුණ වේලුණ කොළ ඉතින් ඒක හොයාගන්න අපිට එච්චර වෙහෙසක් මහන්සියක් වෙන්නට අවශ්‍ය නැහැ ගස් ළඟට ගියාම වෙහෙසක් මහන්සියක් නැතුව ඒ වැටෙන කොළ වගේ වැඩක් නැති දේවල් හොයාගන්නට පුළුවන්කම තියෙනවා නමුත් වටිනා කියන දේවල් ඒ වගේ පහසුවෙන් හොයාගන්නට පුළුවන්කමක් නැහැ වටිනා කියන දේවල් හොයාගන්නට යම්කිසි වෙහෙසක් මහන්සියක් දරන්නට සිද්ධ වෙනවා ඒ දෙයි වටිනාකම යම් තරම්ද වටිනාකම වැඩි වෙන්න ඒ ලබා ගන්න අපිට සිද්ධ වෙන වෙහෙස මහන්සිය අනිවාර්යෙන්ම වැඩි වෙනවා බලන්න වටිනා ඉඩමක් ගන්න කොච්චර මහන්සි වෙන්න ඕනේද වටිනා ගයක් හදා ගන්න වටිනා කියන වාහනයක් ගන්න වෙනත් වටිනා දෙයක් ගන්න ඊළඟට කල්පනා කරලා බලන්න වටිනා රැකියාවකට යන්න
කොච්චර මහන්සි වෙන්න ඕනිද කියලා. වටිනා රැකියාවක් නැතුව අපිටම ලිපිකාර තනතුරක්, ලිපිකරු තනතුරක් කාර්යාලයක. ඒක ලබා ගන්න එකවත් ලේසි නෑනේ. අවුරුදු 5 6 ඉඳන් දීර්ඝ කාලයක් ඉගෙන ගන්න ඕනේ ඒ තනතුර ලබා ගන්න. අවුරුදු කීයක් ඉගෙන ගන්න ඕනේ දැත්තටම. නමුත් ඒ ඉගෙන ගන්න කාලෙත් අලස වුණොත්, කම්මැලි වුණොත්, ඉගෙන ගන්න තියෙන වීරිය අතහැරියොත්, ඉගෙන ගන්න තියෙන කැමැත්ත අතහැරියොත්, ඉගෙන ගන්න තියෙන උනන්දු අතහැරියොත්, එයාට කවදාවත් ලිපිකාර තනතුරක්වත් ලබා ගන්නට බැරි වෙලා යනවා. අන්න ඒ වගේ යමක් ලබා ගන්න ගොඩක් කැප වෙන්නට අවශ්‍යයි. ඉතින් මේ බුද්ධ ශාසනයේ තුල තිබෙන වටිනාම දේ තමයි අපි අර මුලිනුත් බෝධි කියන වචනේ විස්තර කරද්දී සඳහන් කළ සෝතාපට්ටි මාර්ගය, සෝතාපට්ටි ඵලය, සකදාගාමි මාර්ගය, සකදාගාමි ඵලය, අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, අරිහත් මාර්ගය, අරිහත් ඵලය, නිර්වාණය. මේ නමය. මෙයට කියනවා නවලෝකෝත්තර ධර්ම. මෙය තමයි මේ ශාසනයේ තියෙන වටිනාම දේවල්. ඉතින් ඒව ලබා ගන්නට අපි අර රැකියාවක් ලබා ගන්න, වටින දෙයක් ලබා ගන්නත් වීරිය කළ යුතුයිනේ. අන්න ඒ වගේ මේවා ලබා ගන්න සාමාන්‍ය වීරයක් නෙවෙයි මහා වීරයක් කළ යුතුයි. අන්නේ මහා වීරයට තමයි කියන්නේ සම්්‍යක් ප්‍රධාන කියලා. ඒව ලබන්න හේතු වෙන ඒ මහා වීරයට කියනවා සම්්‍යක් ප්‍රධාන. ඒව සාමාන්‍ය වීරයෙන් ලබන්න බෑ. අපේ හිතමු කෙනෙක් බොහෝම සද්ධාවෙන් පැවිදි ජීවිතයට පත් වෙලා හෝ නැත්නම් ගිහි ගෙදර ඉඳන් පන්තිල් සමාදන් වෙලා බොහෝම සීලවන්තව හෝ සමත විදර්ශනා භාවනා වඩන්න පටන් ගන්නවා. ඉතින් මේව වඩන්නට පටන් ගත්තහම පුදුම විදිහට බාධා ධර්ම ඇති වෙන්නට පටන් ගන්නවා. එක්ක තමන්ගේ හිත තුළ රාගය නැත්තම් කාම වස්තුන් කෙරෙහි ආසාව වැඩි වෙන්නට පටන් ගන්නවා. ගෙවල් දොරවල් වලට, ඉඩ කඩම් වලට, යාන වාහන වලට, පැවිද්දෙක් නම් පන්සල් වලට, ගොඩනැගිලි වලට, ධර්මශාලා වලට වාහන, මේවට ගිහි අයට නම් ඔවුන්ට අදාළ දේවල් වලට ඇඳුම් පැළඳුම්, මේවට ආසාව වැඩි වෙන්න ගන්නවා. ඉතින් ඒ තැනත්තාට සිද්ධ වෙනවා තමන් ආසා කරන දේවල් සොයාගන්න වැඩිපුර කාලයක් ගත කරන එක්ක භාවනා කරන එක අඩු කරන්න වෙනවා. එහෙම නැත්නම් ඉඳලා හිටලා භාවනා කරන්නට වෙනවා. නැත්නම් භාවනා කරන එක සම්පූර්ණයෙන්ම නවත්තලා දාන්න වෙනවා. බන් අන්නේ වගේ ප්‍රබල බාධා වෙනවා. සමහර වෙලාවට බණ භාවනා කරන්න යන කෙනෙකුට හරියට ආහාර පාන ලැබෙන්නේ නැතු යනවා. හරියට ආහාර පාන නොලැබී ගියත් ශරීරය දුර්වල වෙනවනේ. මොකද මේ ශරීරය පවතින්නේ අපිට ඕනි විදිහට නෙමෙයි. මේ ශරීරය පවතින්නේ ආහාර පාන ප්‍රත්‍යෙන්. ඉතින් මේකට නියම විදිහට ආහාර පාන ටික ලැබුණේ නැත්නම් මේ ශරීරය හරියට පවතින්නේ නැතුව දුර්වල වෙන්නට පටන් ගන්නවා. ඒකත් ලොකු බාධාවක් බණ භාවනා කරන්න ගියොත් එහෙම කෙනෙකුට. සමහර වෙලාවට සංසාර කරපු මහා අකුසල කර්මයක් විපාක දීලා ලෙඩක් වෙලඳෙනවා. බලන්න ලෙඩක් හැදුනොත් එහෙම ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙකුට කොයිතරම් බාධාවක්ද කියලා. දියවැඩියාව හැදුනොත්, පෙසරෙක හැදුනොත්, හෘදය ආබාධ වගේ රෝගයක් වැළඳුනොත් එහෙම, අන්තභාගය හැදුනොත් එහෙම, ඒ වගේම වෙනත් දරුණු රෝගයක් වැළඳුනොත්, ස්නායු ආබාධයක් වගේ රෝගයක් වැළඳුනොත් කොයිතරම් බාධාවක්ද.
සමහර අය දුප්පත් කෙනෙක් ධර්ම මාර්ගය මන් කරනකොට දුප්පත් බවත් කරදරයක් වෙන්න පුළුවන්. ඒ වගේම දූ දරුවෝ ඉන්න කෙනෙකුට දූ දරුවොත් කරදරයක් වෙන්න පුළුවන්. ගේ දොර වතු පිටි තියෙන කෙනෙකුට තමන් සතු වස්තුව ගේ දොර වතු පිටි ඒවත් බාධා වෙන්න පුළුවන් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙකුට. ඒ වගේ ප්‍රබල බාධාවල් ඇති වෙනවා. අන්නේ ප්‍රබල බාධාවන් ලැබියට කම්පාවට පත් වෙන්නේ නැතුව ඒ ප්‍රබල බාධාවන් ලැබියට නවතින්නේ නැතුව ඉදිරියට ධර්ම මාර්ගයේ ගමන් කරන්නට පුළුවන් වෙන සිත තුළ පවතින උත්සාහය තමයි නොනවතින වීරිය තමයි මේ සම්‍යක් ප්‍රධාන කියලා කියන්නේ. ධර්ම මාර්ගයේ ගමන් කරන්න පටන් ගත්තට පස්සේ මොන බාධාවක් ආවත් තමන් පටන් ගත්ත වැඩ පිළිවෙල නවත්තන්නෙම නැතුව ඉදිරියට ගෙනියන්න පුළුවන් තරම් ශක්තිමත් වීරියක් ඇති වුණොත් ඒකට තමයි මේ ශාසනයේ සම්‍යක් ප්‍රධාන කියලා කියනු ලබන්නේ. මේ වීරිය කියන එක එක එක්කෙනා කළ යුතු කාල වෙනස් වෙනවා. එක එක්කෙනා මේ වීරිය කරන්නට ඕනි කාල වෙනස් වෙනවා. බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව ලියවෙච්ච බොහෝම වටිනා පොතක් මේ පේනුකානේ නායක හැඳුරෝ ලියලා තියෙන බෝධිපාක්ෂික ධර්ම විස්තරය කියන පොත. ඒකත් මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන අතරතුර මේ පින්වත් අයට බලන්නට පුළුවන්කම තියෙන අය පොතක් තියෙනවා නම් ඒකත් බලන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් කෙසේ නමුත් එක එක්කෙනා කළ යුතු වීරිය අතර වෙනස්කම් තියෙනවා මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී. දැන් බලන්න අපි කවුරුත් මහලා තියෙනවා පුංචි කාලේ ඉඳන් අර ඇස් දෙක අන්ධ වෙච්ච ස්වාමින් වහන්සේ. උන්වහන්සේගේ නම මං හිතන්නේ කවුරුත් දන්නවා. මොකද්ද නම? චක්කුපාල තෙරුන් වහන්සේගේ කතාව. උන්වහන්සේ නිවන් දකින්න බෝධිපාක්ෂික ධර්ම මේ නිවනට පත් වෙන්න බෝධිපාක්ෂික ධර්ම මුදුන් පමුණුවා ගන්න ඇස් දෙක අන්ධ වෙන කම්ම භවනා කරන්නට ඕනි වුණා. එච්චර වීරයක් අවශ්‍ය වුණා උන්වහන්සේට. උන්වහන්සේට ඇස් රෝගයක් හැදුනා. ඒ ඇස් රෝගයට වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගත්තා. වෛද්‍යවරයා කිව්වා ස්වාමීනි නිදාගෙන මේ බෙහෙත ඇහැට දාන්න. නමුත් උන්වහන්සේ දුතාංගයක් සමාදන් වෙලා හිටියා. මම කොහොමවත් මගේ පිට දිග හරින්නේ නැහැ කියලා. ඒ කියන්නේ නිදියන ඉරියව්වෙන් මං සුළු මොහොතක්වත් ඉන්නේ නැහැ කියලා. උන්වහන්සේගේ අදිස්ථානයක් පිටිවාගෙන තිබ්බා. ඉතින් උන්වහන්සේ ඉන්නේ ඉරියව් තුනකින් විතරයි. එක්කෝ ඇවිදිනවා, එහෙම නැත්නම් හිටගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්නවා. නිදියන ඉරියව්වෙන් ඉන්න පිට මෙම ඇඳකවත් පොළවකවත් ගලකවත් කොහොම පිට දිග හැරීමක් කළේ නැහැ. ඉතින් වෛද්‍යවරයා කිව්වට නිදාගෙන බෙහෙත් දාන්න කියලා උන්වහන්සේ නිදාගන්නේ නැහනේ. උන්වහන්සේ නිස්සබ්දව හිටියා කියලා කියන්නේ නැතුව ඉඳගෙනම බෙහෙත් ටික දාගත්තා. මේක හරියට ඇහැට වැටුනේ නැහැ. ඇස්ලෙද එන්න එන්න වැඩි වුණා. වෙද මහත්ය ඇහුවා ඔබ වහන්සේ නිදාගෙන බෙහෙත් ටික දැම්මේ නැද්ද පිළිවෙලට? උන්වහන්සේ නිස්සබ්ද වුණා. වෙද මහත්තයා කිව්වම මගෙන් බෙහෙත් ගත්තා කියලා නම් කාටවත් කියන්න එපා. මොකද මම බෙහෙත් කළොත් අනිවාර්යෙන් මේ තැනත්තා සනීප වෙනවා. බලන්න ඒ කාලේ වෛද්‍යවරුන්ට එච්චර විශ්වාසයක් තිබ්බා. දැන් නම් අපිට කියන්නේ මේ බෙහෙත් ටික දීලා බලලා පරීක්ෂණ ටිකක් කරගෙන ඉන්න කියලානේ. ඒ කාලේ එහෙම නෑ. මේකෙන්ම සනීප වෙයි. තව බෙහෙතක් දෙකක් ගන්නකොට සනීප වෙයි. ඒ කාලේ
ඒ වෛද්‍යවරුන්ට ඒ දැනුම තිබ්බා. ඒම වෙදකම් කරන ක්‍රමයේ තිබ්බා. දැන් වෛද්‍යවරුන්ට තියෙන දැනුම අනුව තමයි මේ පරීක්ෂණ කරන්න හැම කියලා කියන්නේ. ඒ පවතින ක්‍රමෙත් ඒකම නෑල ඉගෙනගෙන තියෙන. ඒ වෛද්‍යවරුන්ගේ වැරද්දක් නෙමෙයි. බටහිර වෛද්‍යවරු අතරත් බොහෝම සද්ධාවන්ත ගුණ සම්පන්න සාසන මාමක ලොකු පිරිසක් ඉන්නවටම. ඒ වෛද්‍යවරුන්ගෙන් සාසනයට වෙන මෙහෙවර මෙච්චරයි කියලා කියන්න බෑ. නමුත් ඒ බටහිර වෙදකමේ ආදි කර්මිකයෝ ඉන්නවනේ මුලින්ම හොයාගත්ත අය. එයාට මේකට නිසි බෙහෙතක් සමහර ලෙඩවලට හොයාගන්න බැරි වීම ලොකු බාධාවක් අපේ ජීවිතවලට දෙයක් හැදුනහම. ඒක වෛද්‍යවරුන්ගේ වැරැද්දා නොවන බව තේරුම් ගත යුතුයි. ඉතින් කෙසේ නමුත් දැන් චක්කුපාල තෙරුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා වෛද්‍යවරයා විසින්. උන්වහන්සේ වැඩ ඉන්න කුටියට ගියා. කුටියට ගිහිල්ලා චක්කුපාල තෙරුන් වහන්සේ තමන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා. චක්කූනි ජීයන්ති මමායිතානි සෝතානි ජීයන්ති තතෙරව කායෝ සබ්බම් පිදංගී යති කාය නිස්සිතං කිං කාරණාපාලිත තං පමජ්ජති. මුන්නහන්සේගේ නම පාලිත. අපි තමයි මේ චක්කුපාල කියලා කියන්නේ. ඇත්තම නම පාලිත උන්වහන්සේගේ. උන්වහන්සේ මෙහෙම කියනවා පාලිත. උන්වහන්සේ තමන්ටම කතා කරනවා පාලිත. මගේ කියලා හිතාගෙන ඉන්න ඇස් දෙක දිරණ යනවා. විනාශ වෙලා යනවා. වයසට ගිහිල්ලා විනාශ වෙනවා. සෝතානි ජීයන්ති. කන් දෙකත් දිරල යනවා පාලිත. තතේව කායෝ. අනික් මුළු ශරීරයමත් එහෙමයි. ඇස් දෙක කන් දෙක විතරක් නෙමෙයි පාලිත. මුළු ඇඟම දිරල යනවා ඔය විදිහට. සබ්බම් පිදං ජීයති කාය නිස්සිතං පාලිත. මේ කය ඇතුරු කරගෙන තියෙන හැම දෙයක්ම දිරලා යනවා, විනාශ වෙලා යනවා. කිං කාරණා පාලිත තං පමජ්ජසේ. ඇයි පාලිදිතින් ප්‍රමාද වෙන්නේ? අප්‍රමාදීව භාවනා කරගන්න, ඇස් දෙක අතහැරලා දාන්න, කන් දෙක අතහරින්න, මුළු ශරීරයම අතහරින්න, ශරීරයට සම්බන්ධ හැම දෙයක්ම අතහරින්න පාලිත. ඔබ ප්‍රමාද වෙන්නේ නැතුව ඉන්න. අන්න තමන්ටම අවවාද කරගත්තා මේ ස්වාමීන් වහන්සේ. භාවනා කළා. භාවනා කරලා අන්තිමට රහත් වෙන දවසේ ඇස් දෙක අන්ධ වුණා. රහත් වීමයි ඇස් අන්ධ වීමයි කෙලෙස් නැති වෙනවනේ. කොහොමත් රහත් වෙනකොට මේ ක්ලේශ ප්‍රහාණයයි ඔක්කොම එකටම සිද්ධ වුණේ. අන්න බලන්න කොච්චර ප්‍රබල වීරියක් සම්‍යක් ප්‍රධානයක් තියෙන්න ඕනිද කියලා. ඒ තමයි චක්කුපාල තෙරුන් වහන්සේ වීරිය කරපු හැටි. ඒ වගේම බුද්ධ කාලේ හිටියා තව ස්වාමින් වහන්සේ කෙනෙක් පීතිමල්ල තෙරුන් වහන්සේ කියලා. උන්වහන්සේ සක්මන් කරනකොට ඉතාම වීරෙන් යුතුව සක්මන් කරනවා උන්වහන්සේ. ඉතින් රාත්‍රී කාලයේ සක්මන් කරලා දැන් කකුල් දෙක හොඳටම රිදෙනවා. කකුල් දෙක හොඳට මිදිමිලා ගොඩාක් සක්මන් කරලා. එක දවසක නෙවෙයිනේ හැමදාම නොනිදා සක්මන් කරන උන්වහන්සේ. එක තැනක හිටියොත් නිින්ද යනවනේ කියලා නොනිදා සක්මන් කරනවා. ඉතින් කකුල් දෙක හොඳට මිදිමුණාට පස්සේ පටන් ගත්තා දනිස් දෙක තියලා විදිමින් සක්මන් කරන්න. දනිස් දෙකෙන් ඇවිද සක්මන් කරනවා. අන්න කොච්චර මාරු කටයුත්තක්ද කියලා. එහෙම සක්මන්ට වෙලා භාවනා කරනවා දනිස් දෙකෙන් ඇවිද. දවසක් වැද්දෙක් රැවිලා මේ දනිස් දෙකෙන් ඇවිදින මුන්නහන්සේ දැක්කේ හරියට මුවෙක් කියලා. ඒ මිනිස්සෙක් නම් මුසයිනේ. මේ මුවෙක් වෙන්න ඇති කියලා ඈතට දැක්කේ. මේ වැද්දා වෙඩි තිබ්බා. නෑ වෙඩි තිබ්බා නෙවෙයි සමාවෙන්න. දෝ ඊතලයකින් විද්දා. ඉතින් ඊතලයකින් විද්දට පස්සේ මේ තෙරුන් වහන්සේ
ඊතලේ උන්වහන්සේ ගඟට හොඳටම කා වැදුනා. උන්වහන්සේ ඊතලේ ගලවලා පැත්තකට දාලා තනකොළ ටිකක් කරගෙන හිටන් තියාගත්තා තුවාලෙට. බෙහෙත් කරන්න යන්න නැතුව ලේ ටික නවත්ත ගන්න තනකොළ ටිකක් උන්වහන්සේ තුවාලෙට තියාගෙන තනකොළ වැටියකින් තුවාලේ වහගෙන උන්වහන්සේ ගල් තලාවක් මත ඉඳගෙන දැන් සක්මන් කරන්නත් බෑ ලොකු තුවාලයක් හඳා භාවනා කරන්නට පටන් ගත්තා. එදා රාත්‍රියේදීම රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. බලන්න ඒකෙන් පේනවා සම්්‍යප්පදානය කොච්චර ප්‍රබලව අපි පුරුදු කරන්නට ඕනිද කියලා. ඊළඟට මේ අය අහලා තියෙන මිලක්ක තෙරුන් වහන්සේ. උන්වහන්සේ ඉස්සර ඇත්තටම වැද්දෙක් ඉස්සර. මේ මිලක්ක කියන්නේ වැද්දෙක්. මේ වැද්දා දවසක් සතුන් මරන්නට වනාන්තරේ යන විට මේ වැද්දට ඇති වුණා දරන්න බැරි තරම් ප්‍රබල පිපාසයක්. වනාන්තරයේ මැද ආරණ්‍යයක් තිබ්බා. ස්වාමීන් වහන්සේලා 60 දෙනෙක් වැඩ සිටිනවා. උන්වහන්සේට භාජන 60ක් තියලා තියෙන වතුර තියන්න. මේ වැද්දා ගිහිල්ලා ඒ වැරලා බැලුවා. එකකවත් වතුර නැහැ බොන්න. මේ වැද්දා හයියෙන් කෑ ගහන්න ගත්තා. මේකේ කවුද ඉන්නේ මිනිස්සු නෙවෙයිද? හදිස්සියකට බොන්න වතුර ටිකක්වත් තියලා තියන්න බැයිද කියලා හයියෙන් කෑ ගැහුවා. ඉතින් ස්වාමීන් වහන්සේ එකතු වුණා එතනටයි කියලා ඇහුවා. මට අධික පිපාසයි. ඉතින් උන්වහන්සේලාගෙට දොස් කිව්වා ඔබ වහන්සේට වතුර ටිකක්වත් දෙන්න තියන්න බැයිද අඩු ගානේ. උන්වහන්සේලා කිව්වේ පුංචි කලගෙඩි 60ම පිරීලා තියෙන වතුර වලින්. ඔබේ කර්මයට පේන්නේ නැතුව ඇති ඒ වතුර ටික කියලා. අනේ උන්වහන්සේලා මෙයාට වතුර වැක්කිරුවා බොන්න. වතුර කොච්චර බිව්වත් පිපාසය සංසිඳීමටපත් තුන්නේ සමහර අය එහෙම ඉන්නවා. වතුර ගොඩක් බීලා පිපාසය සංසිඳිච්ච නැති සමහර අය ඉන්නවා එහෙම. අන්න ඒ වගේ සමහරට අමුතු පිපාසා හැදෙනවා. මේ වැද්දටත් එහෙමයි. ඉතින් එතන හිටි නායක ස්වාමීන් වහන්සේ කිව්වා ඔබනම් දැන් මිනිස් ප්‍රේතයෙක්ම වෙලා කියලා. මිනිස් ප්‍රේතයෙක්. මිනිස්ෙක් වුණාට දැන් ඔබට දැනෙන්නේ ප්‍රේතයෙක් වගේ ස්වභාවයක් කියලා. මිනිස් ප්‍රේතයෙක් කියලා එකයි ඔච්චර පිපාසය සංසිඳෙන්නේ නැත්තේ. ඊට පස්සේක ඔබ සමහර විට ඔය පව් කරන එක දැන් නවත්තන්න. පව් කළොත් එහෙම සමහර විට නිරයතයයි කියලා කිව්වා. නිරයට ගියාම ඔය පිපාසයෙන් දැවෙනවා වගේ නෙමෙයි. මහා ගිනි ජාලා වලින් දැවෙන්නට වෙන්නේ උපාසක තුමනි කියලා ඒ නායක ස්වාමීන් වහන්සේ ඍද්ධි බල තියෙන රහතන් වහන්සේ කෙනෙක් උන්වහන්සේ ධර්ම දේශනා කළා. මේ වැද්ද ඇහුවා ස්වාමීනි අපායේ ගින්දර ගොඩක් සැරයිද කියලා. අපාය ගැන කිව්වට පස්සේ අපායේ ගින්දර පෙන්වන්න අර ඇල මැද විශාල දර ගොඩක් ගොඩ ගහන්න කිව්වා. හෙට උදේ ඉඳන් හවස වෙනකම් අමු දර කපලා අමු ගස් කප කපා ලොකු ගොඩක් ගහන්න කිව්වා. උදේ ඉඳන් හවස වෙනකම් පුළුවන් තරම් එකතු කරන්න කිව්වා කරවල වැටෙනකම්. තිමියා විශාල අමු ලී ගොඩක් එකතු කළා. ඇල මැද වතුර මැද මේ ටික රඳවලා තිබ්බා. ඉතින් උන්වහන්සේ හවස් කාලේ ඉරිදි බලෙන් අපායෙන් එක ගිනි පොකුරක් කරගෙන ගිනි පොකුරක් කියන්නේ ඉතාම චූටි එකක් නේ. අර ගම්මිරිස් සැටේකටත් වඩා පුංචියට අර සමහර ගින්දර පත් වෙනකොට විහිදලා යන්නේ. අන්න ඒක පුංචි එකක් කරගෙන තිබ්බා මේ අමු ලී ගොඩෙන් එක්සණයකින් දැවිලාලු වෙලා ගියා. මේ තමයි අපායේ ගින්දර කියලා උන්වහන්සේ ඍද්ධි බලෙන් ගින්දර අරගෙන පෙන්නුවා. ඊට පස්සේ මහණ වුණා. මහණ වෙලා මිලක්ක ස්වාමින් වහන්සේ. උන්වහන්සේ නිදිමත එනකොට කකුල් දෙක වතුර භාජනයක දාගෙන ඉන්නවා නිදිමත නැති වෙන්න. නිදාගන්නතු භාවනා කරනවා. බොහෝම වීරෙන් කකුල් දෙක වතුර භාජනයක දාගෙන සමහර වෙලාවට ඒත් නිදිමත එනවා. උන්වහන්සේ තනකොළ වලින් රවුමක් හදාගත්තා.
ඒකට කියන්නේ දරළුවක් හදාගත් තර වළං එහෙම තියන් ඉස්සර ගෙවල් වල තියෙන්නේ. ඒක හොඳට පොඟවලා පොඟවලා හොඳට වතුර රැඳෙන එකක් හදාගත්තේ. හොඳට පොඟවලා ඒක ඔළුව උඩින් තියාගෙන ඉන්නවා. ඊට පස්සේ ඇඟ වටේටම වතුර බේරෙන හන්ද නිදිමත දැනෙන්නේ. අනාගාමි ඵලයටපත් වුණා මේ මිලක්ක කියන ස්වාමීන් වහන්සේ. ඊළඟට අපි අහලා තියෙන පුස්සදේව කියලා යෝධෙක් හිටියා ලංකාවේ. දස මහ යෝධයන්ගෙන් එක්කෙනෙක්. එයා වීරය කළා අවුරුදු 20ක් මහණ වුණානේ අන්තිමට. මහණ වෙලා අවුරුදු 20ක් ගත පච්චාගත වතපුරමින් භාවනා කළා. ගත පච්චාගත වත කියලා කියන්නේ පින්නපාතයන් ඉස්සෙල්ලා වතුර ටිකක් කටට ගන්නවා. ඊට පස්සේ ඒක ගිලෙන්නේ නැති වෙන්න ගිලින්නේ නැතුව ඒක කටේ තබාගෙන හොඳට සිහියෙන් භාවනා කරමින්ම පින්නපාත යනවා. ඒ කාලේ පින්නපාත මේ දැන් වගේ අඬ බෙර ගහලා යන්නේ නැහනේ. දැන් නම් අඬ බෙර ගහලා එලවුන්ස් කරලා ඒක ලස්සන ව්‍යාපාර මට්ටමකින් ඉන්නේ කරන් යන්නේ. ඉතින් මිනිස්සු ආඩි වෙලා ඉන්නවා, වාහන එනවා, බඩු ටිකකින් යන්න. ඒකත් බිස්නස් එකක් නේ. එහෙම නෙමෙයි. ඉස්සෙල්ලා කෙන හසින් වෙන්නා වගේ කියලා පින්නපාත වැඩිවම මිනිස්සු දන්නේවත් නැහැ හඳුරෙයි කියලා. අනුමාන කළොත් විතරයි. ඉතින් මේ විදිහට පින්නපාත ඈත යන්න ඕනි, ඇවිදින්න ගෙවල් ගානක යන්න ඕනි, ඇති වෙන්න දාන හොයාගන්න. ගෙදරකින් බත් හැන්දයි බෙදන්නේ පින්නපාතට. ඉතින් එහෙම අවුරුදු 20ක් ගතපච්චාගතවත. ඒ කියන්නේ අර පොඩ්ඩක් එහෙම වුණොත් හිතර වතුර ටික ගෙනෙනවානේ. ඒ වතුර ටික ගැන විතරක් නෙමෙයි අවධානේ. සිහියෙන් භාවනාව කමටහන අත් නොහැරම යනවා, අත් නොහැරම එනවා. මේක තමයි ගතපච්චාගතවත. මොහතකටවත් භාවනා කමටහන අත් නොහැරෙන විදිහට අවුරුදු 20ක් වීර්ය කරන්න උනා උන්වහන්සේට පුස්සදේව යෝධයා පැවිදුණාට පස්සේ රහත් ඵලයට පත් වෙන්නට. අන්න ඒ වගේ එක එක්කෙනාට වීර්ය කරන්න වෙන කාල වැඩි. ඉතින් අවුරුදු 20ක් වීර්ය කළා කියලා අපි කියමු අපි වීර්ය කළා කියලා. බැරි වුණත් මාර්ගඵලයක් ලබා ගන්න. අනේ මේ නිකම්ම ඉඳලා හිත අතින් මැරෙනවට වඩා හොඳයිනේ. ධර්මය අවබෝධ කරගන්න වීර්ය කරලා හිටන් මරණයටපත් වෙන එක. අර මහ බෝසතාණන් වහන්සේ බොහොම අමාරුවෙන් දුෂ්කර ක්‍රියා කරන අවස්ථාවේ මාරයා දවසක් උන්වහන්සේ හමු වෙන්න කාව. ඇවිල්ලා කිව්වා මේ දුෂ්කර ක්‍රියාව, මේ දුෂ්කර ක්‍රියාවෙන් ඔබ මරණයටපත් වෙයි. ඒක නිසා ඔක අතහැර දාලා ජීවිතය ආරක්ෂා කරගන්න කියලා මාරයා බොහෝම කරුණාවෙන් අනුශාසනාවක් කළා. මහ බෝධිසත්වයන් වහන්සේ දේශනා කළා සංගාමේ මේ මතං සෙයෝ යන්චේ ජීවේ පරාජිතෝ. උන්වහන්සේ දේශනා කළා මම මේ කෙලෙස් යුද්ධයක් කරන්නේ. මේ කෙලෙස් යුද්ධයේදී මම මරණයට පත්වීම ශ්‍රේෂ්ඨයි. ජයගන්න බැරුව, බුද්ධත්වයට පත් වෙන්න බැරුව මරණයට පත් වෙන එක ශ්‍රේෂ්ඨයි. හැබැයි පරාජය වෙනවට වඩා, ඒ කියන්නේ අතර මගදි මේ වීරය අතහැර දානවට වඩා ශ්‍රේෂ්ඨයි. මම මේ වීරය කරලා හිටන් ඒ වීරය කරමින් ඉන්න අතර මරණයට පත් වෙන එක කියලා. අන්න ඒ වගේ ප්‍රබල වීරය තමයි සම්්‍යප්පදාන. ඉතින් ඒ සම්්‍යප්පදාන ප්‍රධාන වශයෙන් ගත්තාම එකක් වුණත් ඒකේ කරන කටයුතු 94ක් තියෙනවා. නූපන් අකුසල් නූපද වීම පිණිස කරන වීරය, උපන් අකුසල් ප්‍රහාණය කිරීමට කරන වීරය, නූපන් කුසල් ඉපද වීමට කරන වීරය, උපන් කුසල් වැඩි දියුණු කිරීමට කරන වීරය කියලා එහෙම හතරක් තියෙනවා. ඒ හතරෙන් පළවෙනි එක තමයි නූපන් අකුසල් නූපද වීම. මට කතා කරන්න අයිතිය තියෙන්නේ ඒක ගැන අද. නූපන් අකුසල් නූපද වීම. මොනවද මේ නූපන් අකුසල්? මේ මොහොතේ පටන්, දැන් මේ මොහොත තියෙනවනේ, මේ මොහොතේ පටන් මේ භවයේ, මේ වර්තමාන භවයේ, මේ අපි ජීවත් වෙන කාලෙත්, ඊළඟ නිවන් දකින්නකන් අනාගත භවවලදීත්
යම්තාක් කෙලෙස් හටගන්න පුළුවන් නම් අන්නේ හටගන්න කෙලෙස් හටගන්නේ නැතුව ඉන්න උත්සාහ කිරීම තමයි මේ නූපන් අකුසල් නූපද වීමේ වීරිය කියලා කියන්නේ. අඩුම ගානේ මේක ඔක්කොම රහත් වීම දක්වාම එකපාරටම යන්න හොඳ නැහැ. එකපාරටම එහෙම නැහැනේ බුද්ධ ශාසනය කියන්නේ මහ මුහුද වගේ කියලානේ. මුහුද එකපාරට මගාදයක් ගැඹුරක් නැහැනේ. ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික තමයි ගැඹුරට යන්නේ. අන්න ඒ වගේ ඉස්සෙල්ලම හිතන්න ඕනේ අඩු ගානේ සෝතාපට්ටි ඵලයටපත් වීම ගැනවත්. ඒක තමයි ඉස්සෙල්ලම හිතන්න ඕනේ. ඉස්සෙල්ලම හිතන්න සෝවාන් ඵලයටපත් වෙන. සෝවාන් ඵලයටපත් වෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන්ම නැති කිරීම. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මම කියලා හිතන් ඉන්නවා. ස්ත්‍රිය, පුරුෂයා, ගවයා, බල්ලා, එළුවා, ඌරා මෙන්න මේ එක එක සත්වයන් ගැන හිතන් ඉන්නවා මම කියලා හිතන් ඉන්නවා. මොකද්ද මම කියලා හිතන් ඉන්නේ කියුවොත් ඔබෙන් ඇහුවොත් සමහර විට ඔබ මම කියලා හිතන් ඉන්නේ ශරීරය. එහෙනම් ශරීරය මමනේ. ඒ ශරීරය මම නම් ඒක මගේ දෙයක්ද? නෑ. මම නම් මගේ දෙයක් නෙමෙයිනේ ඒක. මම නම් මම වෙනම ඉන්න ඕනේ. මගේ දේ නම් ඒක මගේ දේවල් වෙනම තියෙන්න ඕනේනේ. ශරීරය මම කියලා හිතන් ඉන්නවා. හැබැයි වෙලාවකට ඔබ කියන්නේ ශරීරය ගැන මගේ තනිස්ස විතරනවා. මගේ අතරින් වෙනවා. මට පණ නැහැ වගේ. මට බඩගිනි. බලන්න ඒකෙන්ම පේනවා මම කියන දෙෙම තවවරක ඔබ මගේ කියලා කියා ගන්නවා. ඒකෙන් ඔබ තේරුම් ගන්න ඕනි මම කියලා දෙයක් නැහැ කියලා. මොකද මම නම් එක මමනේ. මගේ නම් ඒවා මට අයිති වෙනම් බාහිර දේවල් ටිකක් වෙන්නට ඕනේනේ. නමුත් හිත නම් ඔබ මම කියලා කියන්නේ. ඒ මම කියන හිත වරක ඔබ මගේ හිත කියලාත් කියනවා. මගේ හිතට අද ලොකු සතුටක් දැනෙනවා. මගේ හිතට මොකද්ද ලොකු පාළුවක් දැනෙනවා. මගේ හිතට ලොකු තනිකමක් දැනෙනවා. අන්න බලන්න එකෙන්වත් තේරෙනවා මම කියලා කෙනෙක් නැත කියලා. ඉතින් මේ සක්කාය දිට්ඨිය තමයි අපාය ඉපදෙන්න හේතු වෙන සියලු අකුසලයන්ට මූල බීජය. මේ මම කියන දෘෂ්ටියත් එක්ක තමයි මේ සියලු අකුසල් වලට මූල බීජය. ඉතින් මෙන්න මේ මූල බීජය නැති කරොත් අපාය උපදින්න හේතු වෙන සියලු අකුසල් නැති කරන්නට පුළුවන්. සක්කාය දිට්ඨිය නැති වෙනවත් එක්කම අපාගාමී වෙන්න හේතු වෙන සියලු අකුසල් ක්ෂය වෙනවා, විනාශ වෙනවා, ඉවර වෙනවා, ඊට පස්ස හතර අපායෙන් ඉදහස් වෙනවා. ඒ නිසා යම් කෙනෙක් බොහෝම සද්ධාවෙන් ගෞරවයෙන් සීලාදී ගුණ පිළිවෙත් පුරමින් සක්කාය දිට්ඨියවත් නැතිකරන්න උත්සාහ කරනවා නම් ඒක තමයි නූපන්න කුසල් නූපද වීමේ වීරය කියලා හඳුන්වන්නේ. ධර්ම දේශනාව එපමණයි. හැමදෙනාගේම ධර්ම ප්‍රාර්ථනාවන් සඵල වේවා. ඉතාමික් මන් ජීවිතයක ලෝකෝත්තර නිර්වාණයෙන් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා. විරෝධ විරූපාක්ත වෛශ්‍රවණ දතරාත්ථ සක්‍ර දේවේන්ද්‍ර මත බුදු වෙන ශ්‍රී මහ බෝධිසත්වයන් ඇතුළු සදෙව් ලෝකවාසී දෙවියන්ට, ආර්ය සුමන සමන් දෙවියන්ට, ශාසන භාරධාරී විෂ්ණු දෙවියන්ට, මේ පලාත බාර මහා විභීෂණ දෙවියන්ටත්, රුහුණට අධිපති කතරගම දෙවියන්ටත්, වන්නියට අධිපති අයනාවික දෙවියන්, අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන්, ගම්බාර දෙවියන් ආදී කොට ඇති සියලුම දෙවි දේවතාවන්ටත්, අපේ ජීවිත ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ටත්, ශාසන මාමක දෙවිවරුන්ටත් මේ පින් අත්වේවා. දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය අපට ඔබට හැමදා ලබා දෙත්වා. දෙවියෝ දමා නිවනින් සැනසීම ලබත්වා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු මං පරන්ති.